අපේ දැරියන් ඉන්නවා. පුංචි කාලෙදි බෝනික්කට හරි මාදරෙයි. බෝනික්ක නලවන්නේ දරුවෙක් තමුන් අම්මගෙන් නැලවෙනවා වගේ. බෝනික්කව නිදි කරවන්නේ සීතල ඇඟට වදින්නේ නැති වෙන්නරේදි පොරවලා. බෝනික්ක ඇහැරුණ ඇඬුවා කෑ ගහනවා කියලා හිතෙන් මවාගෙන අම්මා තමුන්ව නලවපු විදිහට බෝනික්කව නලවන්න උත්සාහ කරනවා. ඔය බෝනික්ක ජපන් රටෙන් තමයි හැදලා එවන්නේ කියලා සින්දුවෙන් කියනවා. ඈත කාලෙදී කියන්නේ මගේ ගමේ එහෙම කාලේ ඈත නැවෙන්න පුළුවන් ඔබට. නමුත් මෙහෙට ගොඩක් දුරයි. ඒ ගමේ ජපානෙන් බෝනික්කෝගේ ඉන්න කවුරුත් හිටියේ නැහැ. කැකිරාවට යන්නත් නියෝජිතයෙක් ඕනේ. එයා තමයි ගිහින් බඩු බාහිරාදී ගේන්නේ වෙන් කරන්නේ. අපි බොහොම ගැමි ග්‍රාම්‍යයි. අපිට නගරය කියන එක ඔබට සිංගප්පූරුව වගේ. අපි අන්න එහෙම ඉන්නේදී පුංචි කාලෙදී අපි දැරියන්ට බෝනික්ක ජපානෙන් ගේන්න බැරි නිසා මැටි වලින් ගුලි කරලා ඔලුවක් හදලා ඒකට කෝටුවක් බද්ධ කරලා එක හිස. ඊට පස්සේ අත් දෙකක් ගැට ගහනවා හරහට ලීයක්, කකුල් දෙකක් ගැට ගහනවා හරහට ලීයක්. මේ පොඩි කෝටු කෑලි මේවා එකතු කරලා අපි මෙහෙම හදාගෙන ගැට ගහනකොට පුංචි නූල් කෑලි ලනු කෑලියේ පට්ට කෑලි එකතු කරලා අයියා එනවා, අක්කා එනවා, නැත්තම් තාත්තා අම්මා එනවා ළඟට. ඇවිල්ලා පුතේ මේකේ අත් දෙක දිග වැඩිනේ කියලා කඩලා දානවා දෙපැත්තෙන්, හරි සමව හදලා දෙනවා. මේ කකුල් දෙක දිග වැඩිනේ කියලා කඩලා දාලා හරි සමව හදලා දෙනවා. නැත්තම් දිග නැත්තම් මදි නම් ඒක දික් කරලා හදලා දෙනවා අලුතෙන් එකතු කරලා. ඔළුව ලොකුයි කඳ පුංචි, ඒක ගැලපෙන්නේ නැහැ නේ පුතේ කියලා අර මැටි බෝලේ වෙනස් කරලා හදලා දෙන ඔළුව කඳට ගැලපෙන විදියට. මොකද්ද පුංචි කාලෙදි දන්නේ නැතුව ඔළුවට ආවේ? පරිමාණය. වචනේ බරපතලයි. හැබැයි මතක තියාගන්න, දැරියකට ඔන්න ඔය පුංචි කාලෙදි දරුවෙකුගේ පරිමාණය කියන හැඟීම තමන් තුළට ආවේ නැති වුනහම ඒ අය නැති කරගන්නේ තමුන්ගේ ගෞරවය. මොකද තමුන්ගේ වපසරිය පරිමාණය තමයි අඳුරගන්නේ නැත්තේ. එහෙම වුණහම අපි කියනවා සමයි කියලා, දරුවෝ පිරිමි සහ ගැහැණු කාන්තා පුරුෂ කියන අය සමයි, සමායිති වාසිකම් ඉල්ලන්නේ. ඇයි මේ? අපි හිතනවා අපිටත් කරන්න පුළුවන් මේ දේ. ඇයි අපිටත් කරන්න බැරි කියලා හිතනවා? ඔන්න ඔය ප්‍රශ්නේ එන්නේ පරිමාණය පිළිබඳව පුංචි කාලෙදි ලැබපු අධ්‍යාපනය නැත්තම් අවබෝධය හැඟීම නැති වුණහම. ඔබ දන්නේ නැහැ වෛද්‍ය විද්‍යාව කියලා කියන්නේ බොහොම තාක්ෂණයේ ඉහළටම, තාක්ෂණ දැනුමෙන් විද්‍යාත්මක දැනුමෙන් ඉහළටම ගියතයි. මේ වෛද්‍ය විද්‍යාවේදී අපි කාන්තා පිරිමි කියලා වෙනම වෙන් කරනවා. ඒ වෛද්‍ය විද්‍යාත්මකව ඔබයි දන්නේ, මම දන්න දෙයක් තියෙනවා අපේ මේ ශිල්පයත් එක්ක බද්ධ වෙච්ච වෛද්‍ය විද්‍යා වෛද්‍ය ක්‍රමය. වෙන මේකෙදි කාන්තා පිරිමි කියලා වෙන් කරොත් රෝගවලට දෙන ප්‍රතිකාරය සම්පූර්ණයෙන්ම වෙනස්. ඔබ දන්නේ නැහැ මෙතන ඉන්නේ වැඩි හිටි දරුවෝ නිසා, ඒ කියන්නේ දරුවන් අතර වැඩි හිටිය අය 10 වසර 11 වසර 12 වසර පුරුෂයෙක් සහ නැත්තම් පිරිමි දරුවෙක් සහ කාන්තා දරුවෙක් අතර තියෙන වෙනස්, ශාරීරික අභ්‍යන්තරයේ තියෙන වෙනස සම්පූර්ණයෙන් කවදාවත් සමකරන්න බැරි දෙය තමයි ගර්භාෂය කියලා කියන්නේ. මෙන්න මේ ගර්භාෂයත් එක්ක, ගර්භාෂයේ තියෙන ක්‍රියාවලියත් එක්ක ඔබේ මුළු ජීවිතයම, නෙමෙයි මුළු ආත්මයම, නැත්තම් මුළු භව ගමනම, සසර ගමනම බැඳිලා තියෙනවා. මෙන්න මේ බැඳිලා තියෙන සසර ගමනේ යම් යම් නිර්ණ සීමා සංකල්ප තියෙනවා. මෙන්න මේවා
අපි අවබෝධ කරගන්න පළවෙනි දවස තමයි බෝනික් කනල වන දවස. මෙන්න මේ පරිමාණය පිළිබඳව, මෙන්න මේ ගමන් මාර්ගය පිළිබඳව, ඔබේ සසරේ ඉදිරි දැක්ම පිළිබඳව ඔබට ඇති කරන හැඟීම මුලින්ම ඇති කරන්නේ ඔබේ පුංචි බෝනික්කා සීතල නිසා වහනකොට, එළිය ඇවිදල ගිහිල්ල සමනල්ලු පෙන්නකොට, ඒ වගේම ඔබ දන්නේ නැතුව මේ බෝනික්කත් එක්ක කරන ක්‍රියාකාරකම්, බෝනික්කව නාවනවා, ඒ බෝනික්කට හොඳට ඇඳුම් අඳනවා, ඔබ දන්නේ නැතුව ඔබ සිද්ධ කරන්නේම පුංචි කාලෙදිම ඔබේ හදවතට සිතුවිල්ලට ගොඩනැගෙන්නේ ඔබේ පරිමාණය. ඔබ තමයි මේ ජාතිය අනාගතය දක්වා ගෙන යන්න ශක්තිමත් විය යුත්තේම කියන එකයි. ඔබට පමණයි මේ ජාතිය ගොඩනැගිය හැක්කේ, ඔබට පමණයි මේ පරපුර ගොඩනැගිය හැක්කේ, ඔබ පමණයි අන්නේ උරුමය ලදාය කියලා පුංචි කාලෙදී ඉගෙන ගන්න, පුංචි කාලෙදී ඒ අත්දැකීම ලබා ගන්න, පුංචි කාලෙදී ඒ හැඟීමත් එක්ක පෝෂණය වෙන්නේ. අන්න ඒක ඔබට නැති වෙනවා, දැරියන්ට නැති වෙනවා. සමහර සම අයිතීන් සම සිතුවිලි ගොඩනගන්න ඕනි කියලා හිතනකොට. හැබැයි එහෙම හේතුවට කමක් නැහැ, ජයග්‍රහණ භුක්ති විඳින්න පුළුවන්. අපි නොදැඟින පරාජයක් තියෙනවා ඒ අතරේ. ඒ හින්දා වෛද්‍ය විද්‍යාවේදී කිසිම අනක් ගුණක් නැතුව ගර්භාෂයේ ගැටඩුවක්ද කැපුව අයින් කළා. එතනදී අයින් වෙන්නේ ගර්භාෂයේ පමණක් නෙවෙයි, ඔබ දන්නේ නැතුණාට එතනින් පස්සේ ඔබ සම්පූර්ණයෙන්ම ආත්මේ සසරේ අතරමං වෙච්ච කෙනෙක්. මම රෝග ගැන කතා කරන්නේ නැහැ. නමුත් ඔබට පුංචි කාලෙදී ඒ දැනුණු හැඟීම නැති නිසා ඔබව ඔබේ අවයවයක් ඉවත් කරලා ඔබට අයිතියක් නැති කුලකයකට ඇතුල් කරන නිසා ඒක හරි භයානක තැනක්. ඔබ අවබෝධයෙන් සියල්ල ජයගත යුතුයි.